ව්‍යවහාරික ගණිතයේන තවත් එක් විශේෂ පාඩමක් තමයි ප්‍රක්ෂිප්ත කියන්නේ. අපි projectiles කියලා හඳුන්වනවා. ප්‍රක්ෂිප්ත තමයි මම මෙතන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ව්‍යවහාරික ගණිතය යටතේ. මෙතනදී විශේෂයෙන්ම ඔබ මතක තබා ගත යුතුයි මේ ප්‍රක්ෂිප්තයක් කියලා කියන්නේ සංයුක්ත චලිතයක්. ඒ කියන්නේ අපි දන්නවා ප්‍රවේග කාල ප්‍රස්ථාරය යටතේ වස්තුවක සරල රේඛීය චලිතය යටතේ අපි කතා කරා කොහොමද වස්තුවක් එක් දිශාවක් ඔස්සේ ගමන් කරන්නේ. එහෙම නැත්නම් අපි ප්‍රවේග කාල ප්‍රස්ථාරවලදී ඒක ගැන සාකච්ඡා කරා. නමුත් මෙතනදී අපි බලාපොරොත්තු වෙනවා ප්‍රවේග කාල ප්‍රස්ථාරය යටතේ ගුරුත්වය යටතේ වස්තුවක චලිතයේ වේගය කොටස් කතා කරා. නමුත් මෙතන සිද්ධ වෙන්නේ ඇත්තටම සිරස් හා තිරස් චලිත දෙකක සම්ප්‍රයුක්ත චලිතයක් විදිහට තමයි මේ ප්‍රක්ෂිප්තයක් අපිට හඳුන්වන්න පුළුවන්. ප්‍රක්ෂේපණය. ඒ කියන්නේ අපි උදාහරණයක් විදිහට මම මෙතන සාකච්ඡා කරන්නම්. අපි ගමු ගුරුත්වය යටතේ වස්තුවක චලිතය. මේ බලන්න මම මේ පොළවේ ඉඳලා සිරස්ස ඉහළට සිම්පල් m ස්කන්ධයක් තියෙන වස්තුවක් ඉහළට v කියන ප්‍රවේගයකින් ප්‍රක්ෂේපණය කරා කියලා හිතන්න. සිරස්ස ප්‍රක්ෂේපණය කළොත් මොකද වෙන්නේ? එයා ඉහළට ගමන් කරලා මේ වගේ උපරිම උසක් දක්වා එළඹිලා t කාලයක් තුළ නැවතත් එයා ප්‍රතිවිරුද්ධ දිශාවට චලිත වෙලා මේ ස්ථානයට ඊට සමාන ප්‍රවේගයකින් ප්‍රක්ෂේපණය කරපු ප්‍රවේගයට සමානව ප්‍රතිවිරුද්ධ මෙයා මෙතනට යම්කිසි කාලයක් තුළ පතිත වෙනවා. ඒ වගේම තමයි අපි පොඩ්ඩකට උපකල්පනය කරමු මෙතන ගුරුත්වාකර්ෂණ බලය නැති රාමුවක් නම් ගුරුත්වාකර්ෂණ බලය නැති රාමුවක් නම් මම මේ වගේ ස්ථානයක ඉඳලා මේ වගේ ස්ථානයක ඉඳලා මේ m ස්කන්ධයම මේ තිරස්සතට ප්‍රක්ෂේපණය කරොත් මොකක්ද සිද්ධ වෙන්නේ? මේ රාමුව තුළ ගුරුත්වාකර්ෂණ බලය නැත්තම් මෙයා දිගටම මම ප්‍රක්ෂේපණය කරද්දී ආරම්භයේ දුන්න වේගය නියතව පවත්වාගෙන නිව්ටන්ගේ පළවෙනි නියමේ සංකල්පයට අනුව චලිත වෙනවා. මොකක්ද? වස්තුවක් මත බාහිර අසන්තුලන බලයක් නොයෙදෙනවා. ඒ නිසා වස්තුව නිශ්චලව පවතිනවා. නමුත් මම ආරම්භක ප්‍රවේගයක් දුන්න නිසා මෙයා සරල රේඛීය පතේක තිරස් පතේ ඒකාකාර ප්‍රවේගයෙන් ඒකාකාර v ප්‍රවේගයෙන් දිගින් දිගටම චලිත වෙනවා. මොනෝග තමයි සංසිද්ධිය. නමුත් මම මේ අර්ථයේදී කතා කරන්නේ ඇත්තටම මේ අපිට ප්‍රායෝගිකව කතා කරන්න නම් ගුරුත්වාකර්ෂණ බලයේ තියෙන රාමුවක් තුළ තමයි වස්තුවක චලිතය සාකච්ඡා කරන්න වෙන්නේ. ඒ වගේ අවස්ථාවක ඔබ හිතන්න ඔබ ගුරුත්වාකර්ෂණ බලයේ තියෙන රාමුවක් තුළ ජීවත් වෙන්නේ. ඒ වගේ අවස්ථාවක මේ වගේ තිරසට ගලක් ප්‍රක්ෂේපණය කරොත් මොකද වෙන්නේ? තිරසට ගලක් ප්‍රක්ෂේපණය කරොත් තප්පරයට v කියලා ප්‍රවේගයකින් තප්පරයට මීටර v කියලා ප්‍රවේගයකින් ඔබ මොකක් හරි ස්කන්ධයක් ප්‍රක්ෂේපණය කරොත් මොකද වෙන්නේ? මෙයා තිරස්ව ගමන් කරනවා. එහෙමද? නෑ. මොකක්ද වෙන්නේ? මේ වස්තුවට බරක් තියෙන නිසා පළවෙනි තප්පරය තුළ මෙයා v දුරක් ගමන් කරනවා. නමුත් ගුරුත්වාකර්ෂණ බලය නිසා පහළට ගමන් කිරීමක් සිද්ධ වෙනවා. එම නිසා මෙන්න මේ දෙන්නගේ සම්ප්‍රයුක්ත චලිතය තමයි ඔබට දැකගත හැකි වෙන්නේ. ඒ නිසා මෙන්න මේ සිද්ධිය තමයි අපි මෙතන අධ්‍යයනය කරන්නේ. ඔබ දන්නවා සාමාන්‍ය ප්‍රායෝගිකව වස්තුවක් මේ වගේ තිරස සමග කිසියම් කෝණයක් ආනතව ප්‍රක්ෂේපණය කරොත් එයාගේ ගමන් පථය කොහොමද වෙන්නේ? මෙන්න මේ වගේ පරාවලීය හැඩයක් ගන්න පථයක තමයි සාමාන්‍යයෙන් ගමන් කරන්නේ. මෙන්න මේකට හේතුව තමයි ගුරුත්වාකර්ෂණ බලය. ඔබ දන්නවා මම මේ සිරස්ස ඉහළ අතට මේ විදිහ ආනතයක් සහිතව ප්‍රක්ෂේපණය කරොත් එයා මොකද වෙන්නේ? මන්දරයෙන් ඉහළ නගිනවා මෙන්න මේ දක්වා. උපරිම උසක් දක්වා. මොකද මෙන්න මේ තීටා කෝණයක් සහිතව ප්‍රක්ෂේපණය කරොත් ඔබට තේරෙන්න ඕන සංරචක දෙකක් ආකාරයට මට මෙන්න මේ ප්‍රවේගය සාකච්ඡා කරන්න පුළුවන්. බලන්න v cos තීටා ප්‍රවේගයක් තිරස් අතට තියෙනවා. v sin තීටා ප්‍රවේගයක් සිරස් අතර තියෙනවා. මෙන්න මේ සංරචක දෙකේ සම්ප්‍රයුක්ත චලිතයේ විදිහට තමයි මෙන්න මේ වස්තුව දිගින් දිගටම ගමන් කරන්නේ. තේරුම් ගන්න මේ ඊළඟ අවස්ථාවක සාකච්ඡා කරොත් v1 cos θ ප්‍රවේගයක් තියෙනවා නේද? මෙතන v1 sin θ ප්‍රවේගයක් තියෙනවා. මෙතන ප්‍රවේගය v නම්. නමුත් ඔබ දන්නවා මේ තිරස් අතට බාහිර ප්‍රතිරෝධී බලයක්
ඇති උනේ නැත්තම් මේ තිරස් ප්‍රවේගය ඒකාකාරව පවත්වා ගන්නවා. ඒ කියන්නේ මේ ප්‍රක්ෂිප්තයේ සියලුම අවස්ථාවලදී මොකද කරගන්නේ? තිරසට තියෙන ප්‍රවේග සංරචකය නියතව පවත්වා ගන්නවා. හේතුව මෙන්න මේ අතට ප්‍රතිවිරුද්ධව කිසිදු බාහිර බලපෑමක් නැති නිසා. නමුත් මෙතන සංසිද්ධිය තමයි ඔබ පැහැදිලිව තේරුම් ගත යුතු මෙන්න මේ v sin θ ආරම්භක ප්‍රවේගයක් මම මේ v කියලා ප්‍රවේගයක් මේ අතට දුන්නොත් v sin θ සංරචකයක් ආරම්භයේදී තිබුණට මෙයාට ගුරුත්වාකර්ෂණ බලය කියන බලයේ යටතේ තමයි මෙන්න මේ වස්තුවක් නම් m ස්කන්ධයක් සහිත වස්තුවක් නම් එයා චලිත වෙන්නේ. එම නිසා මොකද වෙන්නේ? මෙයා ක්‍රමක්‍රමයෙන් අනුක්‍රමණයෙන් ඉහළ නගිනවත් සමගම මෙන්න මේ අවස්ථාව දක්වා එළමෙද්දි මෙයාගේ ප්‍රවේග සංරචක එන්න එන්නම අඩු කරගන්නවා. අගෙන් අඩු කරගෙන මේ අවස්ථාවේදී ප්‍රවේගය සිරස් අතට බිඳුවක් කරගන්නවා. එන්න ඒ හින්දා තමයි මෙයා මෙතනින් එහාට ඉහළ නැගීමක් කරගන්නේ නැත්තේ. එහෙනම් සිරස් අතට ප්‍රවේගයේ බිඳුව කරගෙන ඊළඟ අවස්ථාවේ මේ අතට යම්කිසි තිරස් දුරක් ගමන් කරනකොට එයා ගුරුත්වයේ යටතේ පහළට චලිත වීමක් ආරම්භ කරගන්නවා. ප්‍රවේග සංරචකයේ එන්න එන්නම වැඩි කරගෙන මෙන්න මේ අවස්ථාවට එනකොට මෙන්න මේක තිරස් මට්ටමක් නම් මෙන්න මේ ආරම්භක ප්‍රවේගයට සමාන ප්‍රවේගයකින් මෙන්න මේ පැත්තට ප්‍රක්ෂේපණය වෙනවා. එහෙනම් ඒ පහළට තියෙන v sin θ අගේ සමාන වෙනවා මේ පැත්තට v cos θ අගයක් සමාන. මෙන්න මේ අගේ මෙන්න මෙතන තියෙන අගයට සමාන වෙනවා මේ සමමිතිකත්වය නිසා. ඔන්න ඔය කතන්දරේ තමයි අපි මේ ප්‍රක්ෂිප්ත පාඩම පුරාවටම සාකච්ඡා කරගෙන යන්නේ. ඔබ මේ මූලික සිද්ධාන්තයේ මේ විදිහට තේරුම් ගත යුතුයි. නමුත් අපි ගැටළු විසඳද්දී ඔබ භෞතික විද්‍යාවේදීත් මේ වෙන විට මේ ප්‍රක්ෂිප්ත ගැන අවබෝධයක් ලබාගෙන ඇති. නමුත් මම සාකච්ඡා කරන්න මෙන්න මේ විදිහට. අපි දන්නවා ප්‍රායෝගිකව මම මේ විහෙත විස්තර කරා වගේ එන මේ විදිහට තිරස් මට්ටමක ඉඳලා තිරසට යම්කිසි කෝණයක් ආනතව අපි වස්තුවක් ප්‍රක්ෂේපණය කරා කියලා උපකල්පනය කරන්න. v කියන ප්‍රවේගයකින් θ ආනත තලයක සිට v ප්‍රවේගයකින් ප්‍රක්ෂේපණය කරොත් ඔබ මේ ඔබට සාපේක්ෂව ඔබට පේනවා මෙන්න මේ විදිහට මෙන්න මෙහෙම චලිතයක් සිද්ධ කරගන්නවා. ඔබ පැත්තක ඉඳලා බලාගෙන ඉන්න සයිඩ් view එක මේ විදිහට තියෙනවා. සයිඩ් view එක මට මේ විදිහට අඳින්න පුළුවන්. නමුත් ඔබ හිතන්න ඔබ මෙන්න මෙතන ඉඳලා බලාගෙන ඉන්නවා කියලා. මෙන්න මෙතන ඉඳලා බලාගෙන හිටියොත් ඔබ නිරීක්ෂකයෙක් වශයෙන් ඔබට මොකක්ද පේන්නේ? ඔබට පේන දේ තමයි මෙන්න මෙහෙම චලිතයක්. මොකක්ද? සිරස්ස වස්තුවක් ඉහළට නගිනවා මෙන්න මේ දක්වා උසකට යම් මෙන්න මේ කාල සීමාව තුළ අපිට මෙතෙන් ගත වෙච්ච කාලයේ t සමානයි t 1 කියලා. මෙන්න මේ t සමානයි බිඳුවේ සිට t සමානයි t 1 දක්වා කාලය තුළ ඔබට පේන්නේ මේ පැත්තේ ඉඳලා බලාගෙන හිටියොත් සිරස්ස ඉහළ නැගීමක්. වස්තුවක් සිරස්ස ඉහළ නැගෙන. එතනින් සිට මෙන්න මේ කාල සීමාව තුළ මෙන්න මේ ප්‍රක්ෂේපණය ඔබට පේන්නේ මොකක්ද? සිරස්ස පහළ බහිනවා අදාළ වස්තුවම. t සමානයි t 2 කාලය තුළ. දෙකේදී මෙයා පහළට එළඹෙනවා. මෙයා ඉහළට යන වස්තුව ඔන්න ඔය දේ තමයි ඔබ නිරීක්ෂණය කරොත් පේන්නේ. ඊවැගේම තමයි ඔබ හිතන්න මෙතනින් ඔබ මේ කඳුරු පසුබිමක තියලා මෙතනින් විදුලි ආලෝකයක් ටෝච් එකක් ගහලා බලාගෙන ඉන්නවා කියලා හිතන්න. මෙතනින් ටෝච් එකක් ගහලා මේ වගේ තැනක සුදු පාට බිත්තියකට මෙතනින් වස්තුවක් ඉහළ නඟල ඔබ බලාගෙන හිටියොත් මෙන්න මේ බිත්තිය මත ඔබට පේන්නේ මේ වස්තුවේ චලිතය කොහොමද? ප්‍රක්ෂේපණය වෙලා පේනවා, ප්‍රක්ෂේපණයක් වෙලා පේනවා. මෙන්න මෙහෙම සිරස්ස ඉහළ නැගලා සිරස්ස පහළ බහිනවා. ඔන්න ඔය දේ තමයි ඔබ මෙතනද බලාගෙන හිටියොත් ඔබට නිරීක්ෂණය වෙන්නේ. ඉන් ඒ කොටස තමයි මෙන්න මේ සිරස් සංරචකය නිසා ඇතිවන බලපෑම. සයින් මෙහෙම θ කෝණයක් තියදී v sin θ ප්‍රවේගයෙන් ආරම්භක ප්‍රවේගයෙන් ගිහිලා එයා උපරිම උසක් දක්වා එළඹිලා v sin θ ප්‍රවේගයක් මෙතනදී ලබා ගන්න බිඳුවේ සිට වැඩි වෙන ප්‍රවේගයෙන් පහළට ගමන් කරනවා. ඔන්න ඔය දේ තමයි ඔබට නිරීක්ෂණය වෙන්නේ. ඒ වගේම තමයි ඔබ මෙන්න මේ මෙතන ඉඳලා නිරීක්ෂණය කරොත් ඔබයි ඉහළ සිට නිරීක්ෂණය කරොත් ඔබට මොකක්ද පේන්නේ? ඔබට පේන්නේ මෙන්න මේ හැඩයකට යන ප්‍රක්ෂේපණයක්. ඔබට පේන්නේ මෙහෙම සිරස්ස යන ප්‍රක්ෂේපණයක්. ඔබට පේන්නේ මෙන්න මෙතනින් ආරම්භ කරගෙන එකාකාර ප්‍රවේගයකින් මෙන්න මේ දක්වා එළඹෙන වස්තුවක්. මොන ප්‍රවේගයෙන්ද? v cos θ ඒකාකාර ප්‍රවේගයකින් කිසියම් වස්තුවක් මෙතන සිට මෙන්න මේ දක්වා ගමන් කිරීමක් තමයි ඔබට මෙන්න මෙතන ඉඳලා නිරීක්ෂණය කරොත් නිරීක්ෂණය වෙන්නේ. ඒ දේ
ඔබට සාපේක්ෂව නිවැරදි. එහෙමනම් අපි ප්‍රක්ෂිප්ත පාඩම යටතේ මෙන්න මේ තියෙන සංයුක්ත සංකීර්ණ චලිතය අපි විභේදනය කරගන්නවා මෙන්න මේ සංරචක දෙකක් ඔස්සේ විභේජනය කරගෙන අපිට ඒක සාකච්ඡා කරන්න පුළුවන් මෙන්න මේක ගුරුත්වය යටතේ සිදු වෙන චලිතය සහ මෙන්න මේක එකාකාර ප්‍රවේගයකින් ගමන් කරන වස්තුවක චලිතයක් ආකාරයට සරල රේඛීය මාර්ගයක එකාකාර ප්‍රවේගයකින් ගමන් කරන වස්තුවක චලිතයක් ආකාරයට සලකන්න පුළුවන් තිරස් සංරචකය. ඔන්න ඔය දේ අපිට උදව් වෙනවා මේ ප්‍රක්ෂිප්තය පිළිබඳව අවබෝධයක් ලබා ගන්න. මෙන්න මේ හැම අවස්ථාවකදීම මෙයාට පවතින ප්‍රවේගයක්. ඒ හැම අවස්ථාවකදීම එයාගේ ප්‍රවේගයේ දිශාව වෙනස් කරගන්නවා. මේ බලන්න මේ පැත්තට තිබ්බට මේ අවස්ථාවේ සලකද්දී මෙයාගේ කෝණය ඊට වඩා අගේ අඩු වෙලා. මෙතන යනකොට තවත් අඩු වෙනවා. ඊට දෙක. මෙහෙම ගිහිලා මෙන්න මෙතනදී මෙයාගේ සිරස් සංරචකය බිඳුවක් කරගෙන තිරසට කෝණේ තිරස සමග සාධන කෝණේ බිඳුවක් කරගන්නවා. ඊට පස්සේ තිරස සමග සාධන කෝණේ ඍණ කරගන්නවා. ඊපස්සේ මේ ඍණ අගේ තවත් වැඩි කරගෙන ගිහිල්ලා මුල් අගේටමපත් වෙනවා. මේ බලන්න අවසාන අවස්ථාවේ මෙයාගේ ප්‍රවේගය මම මුලදී පැහැදිලි කරා වගේ මෙන්න මේ වගේ අතකට පිටනවා. මෙන්න මෙයාට ප්‍රතිවිරුද්ධ අතට පිටනවා. මේ ආරම්භයේදී මේ අතට නිදි ප්‍රක්ෂේපණ කරා වගේ මෙන්න මෙහෙම මෙන්න මේකට ලම්බකව පිහිටීමක් වෙනවා මෙන්න මේ චරිතය. එහෙමනම් මෙන්න මේ කතන්දරේ තමයි අපි ප්‍රක්ෂිප්ත පාඩම යටතේ සාකච්ඡා කරන්නේ. මම ගොඩක් වෙලාවට මේ ව්‍යවහාරික ගණිතයේ තියෙන සිද්ධිය තමයි අපි උදාහරණ ගැටළු වලින්ම තමයි මේ තියරි සමහර කොටස් අවබෝධ කරගන්න සිද්ධ වෙන්නේ. මොකද නැත්තම් තියරියක් විදිහට විස්තර කරාට ඒක පැහැදිලි නෑ. ඒ නිසා මම මෙතන උදාහරණ ගැටළු කීපයකට යනවා. නමුත් ඔබ නැවතත් මතක තබා ගත යුතුයි මම මෙතන ප්‍රක්ෂිප්ත පාඩම යටතේදී සාකච්ඡා කරන්නේ මේ එක් එක් වස්තුවක චලිතයක් ගත්තාම මේ සංයුක්ත චලිතය සිරස් හා තිරස් විභේදන කොටස් වශයෙන් සාකච්ඡා කරනවා ප්‍රක්ෂිප්ත පාඩම යටතේදී. එතනදී මුලින්ම ඔබ තේරුම් ගත යුතු දෙයක් තියෙනවා. උදාහරණයක් විදිහට සාකච්ඡා කරන්නම්. මේක උදාහරණ ගැටලුවක් නෙවෙයි. මම උදාහරණයක් විදිහට සාකච්ඡා කරන්නම්. තිරසට තීටා ආනතව තිරස් තොසිට U එකාකාර U ආරම්භක ප්‍රවේගයකින් ප්‍රක්ෂේපණය කළ වස්තුවක් ඊ කාලයක් තුළ නැවත පතිත වේනම් එහි තිරස් පරාසය උපරිම උස ලබා ගැනීම සඳහා ප්‍රකාශන ලබා ගන්න. මේ බලන්න මට මේ ගැටලුව මට මේක උදාහරණයක් විදිහට මම සාකච්ඡා කරන්න කැමතියි. මොකද මේ මෙන්න මේ ගැටලුව තුළින් ඔබට අවබෝධයක් ලබා ගන්න පුළුවන් මෙන්න මේ ප්‍රක්ෂිප්ත චලිත සම්බන්ධව. මේ බලන්න මම මෙතනදී මේ කතන්දරේ ඔබට පැහැදිලි වෙන මම මේ XY කාටේසියානු අක්ෂ ඛණ්ඩාංක තල අනුබද්ධයෙන් මෙන්න මේක විස්තර කරන්න කැමතියි. ඔබ හිතන්න මම මේ ආරම්භක මූල ලක්ෂයේ ඉඳලා මෙන්න මේ දේ සිද්ධ කරා කියලා. U ආරම්භක ප්‍රවේගයකින් තිරසර තීටා ආනතව ප්‍රක්ෂේපණය කළ වස්තුවක මම පෙත අඳින්නම්. මේක ගමන් පෙත වෙනවා නේද? මෙන්න මේ ආකාරයට යා ගමන් පතයක චලිත වෙලා නැවතත් තිරස් තලය මතටම පතිත වෙනවා. අපි හිතමු මෙයාගේ තිරස් පරාසය සිම්පල් D වශයෙන්. තිරස් පරාසය සිම්පල් D වශයෙන් මම මේක ගන්නම් සාධාරණව X විදිහට. මේ කොටස X විදිහට ගන්නම්. මම මේ සිරස් උස ඔය විදිහම ගන්නම් Y වශයෙන්. Y වශයෙන් ගන්නම්. එහෙම වුණොත් මට පුළුවන්
මේ සඳහා ප්‍රකාශන ලබා ගන්න. මේ බලන්න තිරසට තියෙන සංරචකයකට සාකච්ඡා කරන්න පුළුවන් u cos θ වර්ෂයෙන් සහ සිරස් සංරචකයේ v sin θ වර්ෂයෙන්. පැහැදිලිද? මෙයා capital T වීල අපි ගමු capital T කිය. එහෙනම් මට පුළුවන් මෙයාගේ ප්‍රක්ෂිප්තයේ සිරස් සංරචකය සලකන්න පුළුවන්. සිරස් සංරචකයේ සැලකීමෙන් මට පුළුවන් උපරිම උස දක්වා චලිතය සලකන්න. මේ බලන්න t සමානයි බිංදුව මේ සමා t සමානයි t කියලා අවස්ථාවක් ඒ වගේ ගත්තොත් ඔබට තේරෙන්න ඕනේ මේක සමමිතිකව සිද්ධ වෙන චලිතයක්. මම t සමානයි t දක්වා චලිතේ t සමානයි බිංදුවේ සිට දක්වා තමයි සිරස් සංරචකය සලකන්නේ. මම ඉහළට දානවා චලිත සමීකරණයක්. මොකද මේක සිරස්ව ඉහළට යන්නේ ගුරුත්වාකර්ෂණ තරණය යටතේ. මම සිරසට S සමාන UT ධන භාගයක් AT වර්ග බෙදීම 2 AT වර්ග බෙදීම 2 පාවිච්චි කරොත් ඔබට තේරෙන්න ඕන සිරස් උස මට ගන්න පුළුවන් මෙතන y වශයෙන්. y සමාන වෙනවා මෙයාගේ ආරම්භක ප්‍රවේගය u sin θ. මෙයාගේ ඉහළ ස්ථානයට එළඹීම සඳහා ගත වෙන කාලය සිරස්ස මෙන්න මේ උස දක්වා ගත වෙන කාලය t කාලයක් වෙනවා. t ගුරුත්වාකර්ෂණ ත්වරණයට එරෙහිව තමයි මෙයා ගමන් කරන්නේ සිරස් විහෙලට. ඒ නිසා මේක මන්දනයක්. ඍණ g g කියලා මම අදහස් කරන්නේ ගුරුත්වාකර්ෂණ ත්වරණය t වර්ග බෙදීම 2 විදිහට මට ගන්න පුළුවන්. මේක අංකික සමීකරණයේ විදිහට මට තෝරා ගන්න පුළුවන්. ඒ වගේ තමයි මට මෙයාගේ තිරස් චලිතයේ සැලකුවොත්. තිරස් චලිතයේ සැලකුවොත් මේ බලන්න මෙතන තියෙනවා මට තිරස් චලිතයේ සැලකුවොත් මෙතන සම්පූර්ණ දුර සඳහා සැලකුවොත් ඔබ දන්නවා මෙතන ඉඳලා ඉහළට ගත වෙන කාලය වගේ තවත් කාලයක් ගත වෙනවා පල්ලෙහාට වැටෙන්න. මූලිකව මේ විදිහට අපිට උපකල්පනය කරන්න පුළුවන්. එහෙම වුණොත් අපිට ගන්න පුළුවන් සම්බන්ධතාවයක් තිරසට මොකද්ද? S සමානයි UT. මොකද මෙයා තොරණයක්වත් මන්දනයක්වත් නැහැ. එහෙම තොරණයක් මන්දනයක් තිබුත් තමයි S සමාන UT ධන භාගයක් AT වර්ගය ගන්න වෙන්නේ. දැනට අපිට ගන්න පුළුවන් මෙහෙම. තිරස් පරාසය මෙයාගේ x වෙනවා. x තිරස් පරාසයක් වෙන්නේ කාලය දෙගුණ වුණොත් u වෙන්නේ u cos θ වරක් 2i t. එහෙමනම් මට මේ t ගියගේ ගන්න පුළුවන් මොකක්ද? x බෙදීම 2ක් u cos θ වශයෙන්. මේක අංක 2 වශයෙන් ගත්තොත් මට සිරස් උසයි තිරස් පරාසය අතර සම්බන්ධතාවයක් ගන්න පුළුවන්. එකෙන් හා දෙකෙන්. මේ බලන්න එකෙන් හා දෙකෙන් මට තිරස් පරාසය සඳහා සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න පුළුවන්. ඒ කියන්නේ y සමාන වෙනවා බලන්න u sin θ x 2i u cos θ අඩු කිරීම g x වර්ග 8i u වර්ග cos වර්ග θ. මෙන්න මෙහෙම සම්බන්ධතාවයක් මට ලැබෙනවා. බලන්න එහෙම වුණොත් සිරස් උස කියලා කියන්නේ මෙතන x බෙදීම 2ක් tan θ අඩු කිරීම gx වර්ග බෙදීම 8ක් u වර්ග sec වර්ග θ වෙනවා. අපි දන්නවා sec වර්ග θ කියන්නේ මොකක්ද? එක දන tan වර්ග θ. මට මේක සුළු කිරීමක් කරන්න පුළුවන්. අතරම් බලන්න 8ක් u වර්ග y සමානයි 4ක් u වර්ග tan θ අඩු කිරීම g x වර්ග. මෙතනත් x එකක් තියෙනවා නේද? g x එකක් තියෙනවා. එක දන tan වර්ග θ කියලා ප්‍රකාශනයක් තියෙනවා.
එහෙමනම් මෙතනින් අපිට ලැබෙන සම්බන්ධතාවයක් තියෙනවා මේ බලන්න සැලකිල්ලෙන් අපි මේ දිහා බැලුවොත් අපිට තේරෙනවා බලන්න g x වර්ග tan වර්ග තීටා එකතු කිරීම g x වර්ග අඩු කිරීම 4 u වර්ග x tan තීටා එකතු කිරීම 8ක් u වර්ග y සමානයි බිංදුවාකාර ප්‍රකාශනය මේ සම්බන්ධතාවය දිහා බැලුවොත් ඔබට තේරෙනවා මේක x ගේ වර්ගජ සමීකරණයක් විදිහට සලකන්නත් පුළුවන් තීටා ගේ වර්ගජ සමීකරණයක් විදිහට සලකන්නත් පුළුවන් එමගින් ඔබට තිරස් පරාසය හෝ මේ තිරසල තියෙන ආනතිය සම්බන්ධ කරගෙන මෙතන නොදන්නා ඕනම කොටසක් ලබා ගැනීම හැකියාවක් තියෙනවා කාලය දන්නවනම් අපිට මේ අගයන් ආදේශ කිරීමේ හැකියාවක් තියෙනවා මෙන්න මේ මූලික සම්බන්ධතාවයක් තියෙනවා කියලා ඔබ මතක තබා ගැනීම වැදගත් වෙනවා ඉදිරියේදී ඒ වගේම තමයි මේ ප්‍රක්ෂිප්තය යටතේ ඔබ ජ්‍යාමිතිය මෙතන තියෙන ජ්‍යාමිතිය හොඳින් අවබෝධ කරගත යුතුයි මෙන්න මේ සිරස් උඩරිම උසකට ගියාම මෙයාගේ තියෙන්නේ තිරස් ප්‍රවේගය පමණයි සිරස් ප්‍රවේග සම්රචකයේ බිඳුවක් වෙලා තියෙනවා මම මුලදී ඒක පැහැදිලි කරා ඒ වගේම තමයි මෙන්න මේ කිදී අපිට එන ගැටලු විසඳද්දී ඔබ තේරුම් ගත යුතු දෙයක් තියෙනවා මෙන්න මෙතන තියෙන තිරස් සමග සාධන මෙන්න මේ කෝණය ඒ කියන්නේ මේ මුල් පිහිටුමේ සිට උඩරිම උස දක්වා ගමන් කරපුවාම එන්නේ උඩරිම උසත් එක්ක තියෙන කෝණය මෙන්න මේ ප්‍රක්ෂේපණ කෝණයට වඩා අඩුයි ඒ ප්‍රක්ෂේපණ කෝණයට සමාන වෙන්නේ නැහැ එක tan alpha නම් tan alpha සමානයි y බෙදීම x ආකාරයට අපිට ගැනීම හැකියාවක් තියෙනවා y බෙදීම x ආකාරයට බලන්න එන්න මෙතන අපි මේක x ගෙන් බෙදුවොත් මට tan alpha සම්බන්ධ කරගන්න පුළුවන් මේ සම්බන්ධතාවයට එහෙම වුණොත් මේ සමීකරණය මට තවත් විකර්ණය කර ගැනීම හැකියාවක් තියෙනවා මෙන්න මෙතන මම මේක හැම එකක්ම x ගෙන් බෙදුවොත් බලන්න y බෙදීම x සමානයි tan θ බෙදීම 2 අඩු කිරීම gx sec වර්ග θ බෙදීම 8ක් u වර්ග වෙනවා මේ තියෙන්නේ tan α නේද tan α සමානයි tan θ බෙදීම 2 අඩු කිරීම gx sec වර්ග θ බෙදීම 8ක් u වර්ග කියලා සම්බන්ධතාවයක් ලැබෙනවා θ සහ α අතර සම්බන්ධතාවයකුත් අපිට ලබා ගැනීම හැකියාවක් තියෙනවා මම මේ දේවල් ඔබට මතක් කරන්න හේතුව තමයි අපිට ඉදිරියේදී තියෙන විභාග ගැටලු සහ අපේ අභ්‍යාසවලදී මෙන්න මේ පිළිබඳ අවබෝධයක් තිබීම ඉතා වැදගත් වෙන නිසා හොඳයි එහෙමනම් ඒ වගේම තමයි ඔබට තේරෙන්න ඕන තවත් දෙයක් තියෙනවා ඒ මොකක්ද මේ කෝණය වෙනස් කරනවත් සමග මොකක්ද වෙන්නේ මේ ප්‍රවේගය වෙනස් නොකර මේ කෝණය වෙනස් කරනවත් සමග මොකක්ද වෙන්න පුළුවන් ඔබ හිතන්න මේ තීටා කෝණය බිඳුව වුණොත් මොකද වෙන්නේ තීටා කෝණේ බිඳුවනොත් මේ තිරස් පරාසයක් ගන්න කලින් මේ ප්‍රක්ෂිප්තය නවතිනවා මේ තීටාගේ යගේ වැඩි වෙන්න එයා මොකද කරගන්නේ තිරස් පරාසය එන්න එන්න වැඩි කරගන්නවා නමුත් එක්තරා අගයකින් පස්සේ මොකද වෙන්නේ මේ සිරසටම ප්‍රක්ෂේපණය කරොත් නැවතත් ඒක තිරස් පරාසය බිඳුවක් කරගන්නවා ඒ නිසා තිරස් පරාසය උඩරිම වෙන අගයක් තියෙන්න ඕන ඒ වගේම තමා සිරස් පරාසය උඩරිම වෙන අගයකුත් පවතිනවා එන්නේ අගයන් පිළිබඳවත් අපි අවබෝධයක් තබා ගැනීම වැදගත් වෙනවා එතනදී අපි තේරුම් ගන්න ඕන දේ තමා මෙන්න මේ තිරස් පරාසය උඩරිම වෙන්න තිරස් පරාසය කියලා මම අදහස් කරේ x ගේ අගය x ගේ අගය උඩරිම වෙන්න නම් අපිට මොකද්ද කරන්න පුළුවන් මේ x ගේ අගය උඩරිම වෙන්න නම් u නියතව තිබ්බොත් මේ කාලයත් එකම කාලයක් තුලදී මොකද වෙන්න පුළුවන් මේ තීටාගේ යගේ වැඩි වුණොත් කොස් තීටාගේ යගේ අඩු වෙනවා. එහෙනම් කොස් තීටාගේ යගේ වැඩි වෙන්න ඕන x වැඩි කරගන්න. එහෙනම් තීටාගේ යගේ අඩු වෙන්න ඕන. නමුත් තීටාගේ යගේ බිඳුව දක්වා අඩු කරොත් මේ තිරස් පරාසයක් පවතින්නේ නැහැ. ඒ නිසා මේකට ඔප්ටිමම් වැලියු එකක්. ඒ කියන්නේ අපිට උපරිමත් නොවන අවමත් නොවන තීටාගේ යගයක් පවතිනවා වෙන්න පුළුවන් මේ තිරස් පරාසය උපරිමක් වන. එනේ ඒවා පිළිබඳව අපි ඉදිරියේදී සාකච්ඡා කරමු උදාහරණ ගැටළු වලින්. එමනම් අපි ප්‍රක්ෂිප්ත පාඩම මේ විදිහට මම සාරාංශගත කරලා විස්තර කරා ඔබ තේරුම් ගත යුතු ඉදිරියේදී අපි ගැටළු විසඳද්දී මෙන්න මේ මූලික මම සාකච්ඡා කරපු කොටස් පිළිබඳව අධ්‍යයනය කරලා තියාගෙන ඉදිරියේදී මේවා භාවිතයට ගන්නවා